Avengers Infinity War එක සහ ඒකදී අපිට හම්බෙන characters ගැන මීට කලින් මම video clips කීපයක්ම කළා. ඉතින් මේ වතාවේදී මට හිතුණා Infinity War එකෙන් පොඩක් එළියට ගිහිල්ලා MCU එකේ phase 4 එක මොන වගේ දෙයක් වෙයිද කියලා බලන්න. මොකද මේ වෙනකොට කටි MCU ගැන දක්වන උනන්දුව පොඩක් වැඩි වෙලාද කියලා මට හිතුණා. ඉතින් අපි හැමෝම දන්නවා MCU එකේ එයාලගේ phase 3 එකේ අවසාන films එක විදිහට Captain Marvel සහ Avengers 4 වෙනි දිගහැරුව නම් කරලා ඉවරයි. ඒ වගේම මේ films දෙකම අපි මීට කලින් දැකපු හැම MCU film එකකටම වඩා ගොඩක් වෙනස්. Captain Marvel හඳුන්වා දීමත් එක්කම MCU එකේ එයාලගේ කතා තේමාවල් පෘථිවියෙන් පිටතට. එහෙම නැත්නම් Marvel comic වල තියෙන cosmic side එක පෙන්වලා දෙන්න කරන උත්සාහයක් විදිහට තමයි මට නම් පේන්න තියෙන්නේ. ඉතින් ලබන අවුරුදු නිකුත් වෙන Captain Marvel cosmic චරිතවල පළමු චරිත බවට පත් වෙන එක නම් කිසිම සැකයක් නැහැ. MCU එක කියන්නේ ඉතාම සැලසුම් සහගතව චිත්‍රපට නිර්මාණය කරන සහ හැම චිත්‍රපටයක අවසානයේදීම ප්‍රේක්ෂකින්ට ඉදිරි චිත්‍රපටි ගැන වටිනා ඉඟි ලබා දෙන ආයතනයක්. හැබැයි ඉතින් තව ටිකක් හොඳට අවධානයෙන් බලාගෙන හිටියොත් ෆිල්ම් එක අතරමැදදීත් මෙයාලා අපිට ගොඩක් ඉඟි ලබා දෙනවා. නමුත් ෆිල්ම් එකේ ඊළඟට මොකද සිද්ධ වෙන්නේ කියලා කුතුහලයෙන් නියපොතු හපහප ෆිල්ම් එක දිහා බලාගෙන ඉන්න අපිට මේ වගේ පුංචි පුංචි දේ මිස් වෙන එක නම් බොහොම සාමාන්‍ය දෙයක්. ඉතින් අද කොනේ ෂෝ එකේ මම MCU එක මේ වගේ අපිට තියලා කියපු ක්ලූස් ටිකක් හරලා අවසල ගන්න තමයි යන්නේ. ඒ වගේම විශේෂයෙන්ම කියනවනේ මේ ගොඩක් ක්ලූස් මම අර කලින් කිව්වා වගේ MCU එකේ ෆේස් 4 එක කොස්මික් සයිට් එක පැත්තට යනවා කියන එකට අදාළ ක්ලූස්. ඒ වගේම මම මෙතෙන්දී හම්බෙන චරිත ගැන ලොකු විස්තරයක් කරන්න යන්නේ නැහැ. මොකද මේ හැම චරිතකම ඔරිජින් එක ගොඩක් සංකීර්ණයි. ඒ වගේම මේ කතාව ගොඩක් දිග නිසා. ඉතින් අපි බලමු මම මේ කියන යන ක්ලූස් ඔයාලා කී දෙනෙක් මීට කලින් නොටිස් කරලා තියෙනවද කියලා. මුල්ම කැරක්ටර් එක තමයි ඉටර්නිටි. මේ චරිතය Marvel comic වල ඉන්න ප්‍රබලම cosmic entity එකක් කිව්වොත් හරියටම හරි. මේ චරිතයේ බලයන් සහ හැකියාවන් comic book කියවන අය නම් නොදැන ඉන්න විදියක් නැහැ. අපිට මේ කියන චරිතය ගැන Guardians පළවෙනි සහ දෙවෙනි චිත්‍රපට දෙකේදීම ඉඟි මගින් පෙන්වලා දෙන්න MCU එක සමත් වුණා. හැබැයි මං කලින් කිව්වා වගේම කී දෙනෙක් මේක දැක්කද කියලා නම් මම හරියටම දන්නේ නැහැ. පළවෙනියටම ඉටර්නිටිව අපිට හඳුන්වලා දෙන්නේ මං කලින් කිව්වා වගේ Guardians පළවෙනි දිගහැරුම ඇතුළේදී. Star Lord Morag වල තියෙන පැරණි දේවාලය අතරට ගිහිල්ලා Power Stone එක හොරකම් කරන වෙලාවේ. හොඳට බැලුවනම් ආරට පේන්නේ නැති එතන බිත්තිවල කැටයම් වගේක් තියෙනවා. අන්න ඒ කැටයම් වල ඉටර්නිටි සහ එයාගේ අනිත් සහෝදර සහෝදරියන් වෙන Death, Entropy, Infinity වගේම MCU එක පුරාම ඉඟි ලබා දුන්න Infinity Stones 6ම දැක ගන්න පුළුවන් වෙනවා. තවත් හොඳින් බැලුවත් පෙනේවි ඉටර්නිටි ඇරෙන්න අනිත් තුන්දෙනාම ඉන්ෆිනිටි ස්ටෝන්ස් ලබා ගන්න උත්සාහ කරන විදිය. ඒ වගේම ඉටර්නිටිගේ පපුවට ආසන්නව හෙල්ලක් වගේ දෙයක් යොමු වෙලා තියෙනවා. මේකෙන් අපිට කියන්න ට්‍රයි කරන්නේ ඉන්ෆිනිටි ස්ටෝන්ස් ඉටර්නිටිගේ මරණයට හේතුවක් වෙනවා කියන එක වෙන්නත් පුළුවන්. දැන් Thanos ඉන්ෆිනිටි ස්ටෝන්ස් ටික ගත්ත නිසා සමහර විට ඊළඟ ෆිල්ම් එකේදී අපිට ඉටර්නිටි දකින්න අවස්ථාවක් ලැබෙයිද දන්නෙත් නැහැ. දෙවැනි ඉංගිය ලබා දෙන්නේ 2015 අවුරුදු නිකුත් වුණ Ant-Man චිත්‍රපටයේදී. මේකෙදී ස්කොට් විසින් Ant-Man සූට් එක වෙනස් කරන්න හදද්දී Hank Pym ඒක නවත්තලා ඔහුට කියන දේ ඇතුළෙත් අපිට Eternity කියන වචනය අහන්න පුළුවන්. Eternity අනිවාර්යයෙන්ම MCU එක ඇතුළේ ඉන්නවා කියන දේ තවත් තුන්වෙනි ඉංගියක් Guardians දෙවැනි ෆිල්ම් එකේදී නැවතත් අපිට හම්බ වෙනවා. Star Lord කියන වචන කීපයක් වෙන I see it Eternity කියන වචන කීපයත් එක්කම අපිට තහවුරු වෙනවා ඒ වෙලාවේ ඔහුගේ ඇස් තුළින් මුළු විශ්වයම දකින්න ලැබෙන නිසා සහ කොමික් වලදී ඉටර්නිටි කියන චරිතයේ ෆිසිකල් ෂේප් එක ඊට වඩාත්ම සමාන වීමත් නිසා. දෙවෙනි කැරක්ටර් එක තමයි ද ලිවින් ට්‍රිබ්‍යුනල්. මේ චරිතයත් Marvel comic වල ඉන්න තවත් ඉතා බලවත්ම cosmic entity එකක්. Living Tribunal හරියට cosmic judge කෙනෙක් වගේ කිව්වොත් හරියටම හරි. මොකද මෙයාට විශ්වයේ සමබරතාවය බලන්න මුහුණු තුනක් තියෙන නිසා. කෙටියම කිව්වොත් මේ මුහුණු වෙන්නේ සමානතාවය, පරිගැනීම සහ අවශ්‍යතාවය කියන කරුණු තුන. හරි, අපි බලමු මෙයාගෙන MCU එක තියපු ඉංගිය මොකද්ද කියලා. 2016 අවුරුද්දේ තිරගත වුණ Doctor Strange චිත්‍රපටය ඇතුළේ තමයි මෙයාගේ නම කෙලින්ම සඳහන් කිරීමක් දැක ගන්න පුළුවන් වෙන්නේ. ෆිල්ම් එක හොඳින් බැලුවා නම් මේක මිස් වෙන විදියක් නැහැ. Is the staff of the Living Tribunal.
ඉතින් සමහර විට Avengers 4 එකේදී Living Tribunal දකින්න පුළුවන්කම තියෙවි කියලාත් මං හිතනවා. මොකද Avengers 4 එකේ තියෙන ඩයලොග් එකක් විදිහට බොහෝ දෙනෙක් කතා වෙන Great Power comes with Great Responsibility and Little Happiness කියන දෙපස කොමික් සංග්‍රහවල නම් කියලා තියෙන්නේ Living Tribunal විසින්. ඉතින් බොහෝ දුරට මෙයා Thanos විසින් කර විනාශය දකලා ඔහුට විරුද්ධව තීරණයක් දෙන්න එනවා වෙන්නත් පුළුවන්. ඒක බලන්න වෙන්නේ නම් ඉතින් Avengers 4 එකේදීම තමයි. කොහොම වුණත් මෙයා ෆේස් 4 එකේදී අපිට අනිවාර්යයෙන්ම දැක ගන්න ලැබෙවි කියලා මම අනුමාන කරනවා. ඊළඟ කෙනා තමයි ඇඩම් වෝලොක්. වෝලොක් ගැන කිව්වොත් අනිත් දෙන්න වගේම Marvel කොමික් වල ඉන්න ඉතාමත් බලවත් චරිතයක්. පුද්ගලිකව ගත්තොත් මගේ කැමැතිම කොස්මික් චරිතයත් මෙයාම තමයි. අනිත් කැරක්ටර්ස් දෙකට වඩා Marvel කොමික් ඇතුලේ බහුලව දකින්න පුළුවන් චරිතයක් වගේම Avengers Guardians වගේ කණ්ඩායම් වල සමහර අවස්ථාවල මෙයාව දැක ගන්න පුළුවන්කම තියෙනවා. වෝලොක් ගැන විශේෂම දේ වෙන්නේ අපි MCU ෆිල්ම් පීර පීර හොයපු Soul Stone එකේ කොමික් බුක් ඇතුළේදී බාරකාරය මහු වීම. හරි, දැන් අපි බලමුකෝ අපිට කොහෙදද මෙයා ගැන ඉඟි හම්බ වුණේ කියලා. ආපවතාවක් අපිට මේ ඉඟිය ලබා දෙන්නේ 2017 අවුරුද්දේ නිකුත් වුණ Guardians දෙවන දිගහැරුම ඇතුළේදී වීමත් විශේෂත්වයක්. හැබැයි මේක දකින්න නම් ඉතින් ආලා ෆිල්ම් එක ඉවර වෙනකම බලලා තියෙන්න ඕනේ. මොකද මේ ඉඟිය අපිට ලැබෙන්නේ ෆිල්ම් එකේ මීඩ් ක්‍රෙඩිට් සීන් එකේදී. See what I have created here, their wrath. High Priestess Aisha mid credit එකේදී අර ජීවියක් නිර්මාණය කරනවා අපිට පෙන්නනවා. ඒ වගේම ඔහුගේ නම ආඩම් කියලාත් කියනවා. My child is the next step in our evolution. More powerful, more beautiful, more capable of destroying the guardians of the galaxy. I think I shall call him Adam. ඒ වෙන කවුරුවත් නෙමෙයි ඇඩම් වෝලොක්. ඔයාලා මේක දැක්කේ නැහැ කියන්නේ ඔයාලා ෆිල්ම් එක ඉවර වෙනකම් බලලා නැහැ කියන එක. මතක තියාගන්න මම කලින් කිව්වා වගේ ඉංග්‍රීසි ෆිල්ම් වල ක්‍රෙඩිට් වලදී අපිට ගොඩක් ක්ලූස් දෙනවා. ඉතින් ඒවත් බලන්න අමතක කරන්න එපා. ඊළඟට අපිට දකින්න ලැබුණ කොස්මික් කැරක්ටර් එක වෙන්නේ සෙලෙස්ටියස් සහ වෝචර්ස්ලා. මෙයාලත් කලින් කිව්වා වගේ ගොඩක් බලවත් කොස්මික් එන්ටිටීස් දෙවර්ගයක්. මුලින්ම බලමුකෝ කවුද මේ සෙලෙස්ටියස්ලා කියලා. සෙලෙස්ටියස්ලා ගැන කියනවා නම් එයාලා විශ්ව පටන් ගැන්මේ ඉඳලම ඉන්න ජීවි කොටසක්. පස්සේ කාලෙකදී ඔවුන් විසින් තවත් අලුත් ජීවීන් නිර්මාණය කරනවා ඔවුන්ගේ තනිකමට සහ විශ්වයේ සමබරතාවයක් ඇති කරන්න. මේ අලුත් ජීවීන්ට දිගු ජීවිත කාලයක් ලබා දෙනවා හරියට සෙලෙස්ටියස්ලාට වගේම. ඒ ජීවීන් එටර්නල් විදියට කොමික් වලදී දකින්න පුළුවන්. හැම ප්ලැනට් එකකම එටර්නල්ලා ජීවත් වෙනවා. ඒ වගේම Avengers වලදී හම්බෙන Thanos කියන්නේ මේ වගේ Titan ග්‍රහලෝකයේ ඉන්න Eternal කෙනෙක්. දැන් හිතාගන්න පුළුවන් නේද Eternal කෙනෙක් එච්චර බලවත් නම් ඔවුන් නිර්මාණය කරපු Celestial කෙනෙක් කොච්චර powerfulද කියලා. ඉදිරියේදී Eternals ෆිල්ම් එකක් එන්න තියෙනවා කියලා තමයි ආරංචිය. බලමුකො කොහොම වේවිද කියලා. මම ලොකු විස්තරයක් කරන්න යන්නේ නැහැ Celestials ලාගෙන මේ ක්ලිප් එකේදී. කලින් කිව්වා වගේ Guardians පළවෙනි දිගහැරුම ඇතුළේදී තමයි අපිට මෙයාලව මුලින්ම පෙන්වන්නේ. මම හිතනවා ගොඩක් කට්ටිය ඒක නම් දකින්නේ නැති කියලා. හරි, ඊළඟට අපිට දකින්න ලැබුණ කොස්මික් එන්ටිටි එකක් වන්නේ වෝචර්ස්ලා. මෙයාලා නම් ඉතාම සාමකාමී පිරිසක් කිව්වොත් හරි. මොකද මොන්ගේ රාජකාරිය වෙන්නේ හරියට නමේ තියෙනවා වගේම විශ්වය සිද්ධ වෙන හැම දෙයක් දිහාම බලාගෙන ඉඳලා ඒව ඩොකියුමන්ට් කරන එක. මෙයාලත් අපිට මුලින්ම දකින්න ලැබෙන්නේ Guardians දෙවෙනි දිගහැරුම තුලදී තමයි. මේ වෙනකොට මම MCU එක ඇතුළේදී අපිට දකින්න ලැබෙන සහ ඉඟි ලබා දීපු කොස්මික් එන්ටිටිස් කීපයක් ගැනම කතා කරානේ. තවත් ප්‍රබල කැරක්ටර්ස් දෙකක් මං හිතන විදිහට ෆේස් 4 එකේදී අපිට ඉදිරියේදී දකින්න හම්බ වෙවි. ඒ තමයි Thanosගේ සීය වෙන Kronos සහ ප්‍රබල Marvel චරිතයක් වන Nova. Thanosගේ බෑක් ස්ටෝරි එක ගැන පොඩි පොඩි ඉඟි අපිට Avengers Infinity War එකේදී පෙන්වුවානේ. උදාහරණයක් විදියට වෝමියා වලදී රෙඩ් ස්කල් Thanosට කතා කරේ Son of Elas කියලානේ. Welcome, Thanos. Son of Elas. Gamora, daughter of Thanos. Elas කියන්නේ Thanosගේ තාත්තා වගේම Kronosගේ පුතා. ඉතින් MCU එක අපිට මේ ඉඟි ලබා දෙන්නේ ඊළඟ ෆිල්ම් එකකදී අපිට Kronos දකින්න හම්බ වෙවි කියන එකට වෙන්න පුළුවන්. කොහොම වුණත් Kronos වෙනුවෙන් තනි ෆිල්ම් එකක් නම් MCU එකෙන් ලබා දෙන එකක් නැහැ. බොහෝ දුරට මම ඉදිරියේදී ඒවි කියපු Eternals ෆිල්ම් එකේදී අපිට මෙයාව දකින්න පුළුවන් වේවි. ඊළඟට මම ගොඩක් බලාපොරොත්තු වෙන චරිතයක් තමයි Nova කියන්නේ. 2019 අවුරුද්දේ Captain Marvel නිකුත් වීමත් එක්ක මම හිතනවා අපිට ඉක්මනින්ම Novaවත් MCU එක ඇතුළේදී දකින්න පුළුවන් වේවි කියලා.
මොකද දැන් MCU එක කොස්මික් සාහිත්‍යයකට යනවත් එක්කම ප්‍රබල විලන්ස්ලා ගොඩක් අපිට ඉදිරියේදී දකින්න ලැබෙවි. ඉතින් මේ වගේ අයත් එක්ක සටන් කරන්න නම් ඉදිරියේදී MCU එකට අලුත් ප්‍රබල වීරයෝ ටිකක් හඳුන්වලා දෙන්න වෙනවා. නෝව කියන්නේ මේකට ඉතාමත්ම ගැළපෙන චරිතයක්. මොකද මෙයා අන්තර්විශ්වීය සාමය සහ සමබරතාවය ආරක්ෂා කරන් ඉන්න ඉන්ටර්ගැලැක්ටික් කෝප් කෙනෙක් කිව්වොත් හරියටම හරි. මේ වෙනකොට අපිට MCU එක නෝව කෝප් එක හඳුන්වන දෙල ඉවරයිනේ. ඉතින් නෝව කියන්නේ මේ කෝප් එකේම කොටසක් තමයි. Avengers Infinity War එකේදී කියපු විදිහට නම් Thanos Nova Corp එක විනාශ කරලා තමයි Power Gem එක අරන් තියෙන්නේ. Nova Corp එකේ අවසානයේ Novaගේ කතාවේ ආරම්භය වෙන්නත් පුළුවන්. Nova කියන character එකේ back story එක ඇත්තටම ගොඩක් ආස හිතෙන විදිහ කතාවක්. හැබැයි කලින් කිව්වා වගේ මම Novaගේ back story එක ගැන මේ clip එකේදී කතා කරන්නේ නැහැ. තව දෙයක් කියන්න අමතක වුණානේ. මම කලින් කියපු ක්ලිප් එකේදී මම කතා කරේ ඉන්ෆිනිටි වෝ එක අවසානයේ ඉතුරු වුණු චරිත ගැන විතරයි. ඔයාලා කියලා තියෙනවා වගේම කැප්ටන් මාර්වල්, ඇන්ට් මෑන් දෙන්නත් Avengers 4 එකේදී අපිට අනිවාර්යයෙන්ම දකින්න ලැබෙවි. හැබැයි මම එයාලා ගැන සඳහන් කිරීම නොකලේ ඔවුන් දෙන්නම ඉන්ෆිනිටි වෝ එකේදී හිටියේ නැති නිසා. මොකද ඒ වීඩියෝ එක කරේ ෆිල්ම් එක අන්තිමේ ඉතුරු වුණු කට්ටිය ගැන විතරක් නිසා. හැබැයි ඔයාලා ගැන කිව්ව නිසා මම අන්තිමට ඒකෙත් පොඩි ස්පොයිලර්ස් ටිකක් දෙන්න ඕනි කියලා හිතුවා. කැප්ටන් මාර්වල් එනවා කියලා දීපු හැමෝම දකපු ලොකුම ඊස්ටර් එක තිබුණේ ෆිල්ම් එක අවසානයේ පෝස්ට් ක්‍රෙඩිට් සීන් එකේදීනේ. මං හිතනවා හැමෝම මේක නම් දකින්නේ නැති කියලා. නික් ෆියුරි අන්තිමට යවන මැසේජ් එකේ තියෙන සිම්බල් එක කැප්ටන් මාර්වල්ගේ. මේක නම් හැමෝම වගේ දැකලා තිබුණනේ. මොකද කලින් වීඩියෝ එකේ ගොඩක් දෙනෙක් කමෙන්ට් කරලා තිබුණා මේ ගැන. හැබැයි මම දැන් මේ කියන ඊස්ටර් එග් එක කී දෙනෙක් දැකලා තියෙනවද කියලා නම් මම දන්නේ නැහැ. බ්ලැක් කෝඩ් එක සහ අයන් මෑන් අතර ඇතුළු නිව්යෝක් බැටල් එකේදී කල් ඔබ්සීඩියන් දිහා හොඳට බැලුවා නම් ඔයාලට පෙනේවි එයා ඉනේ බැඳන් ඉන්න පටිය කලර්ස් කැප්ටන් මාර්වල්ගේ කොමික් කොස්ටියම් එකේ පාටට සහ හැඩයට සමාන බව. මෙන්න මේ ඉඟි දෙකත් එක අපිට අනිවාර්යයෙන්ම ඇයව Avengers 4 එකේදී දකින්න ලැබෙවි. ඒ වගේම මම හිතනවා කැප්ටන් මාර්වල් බොහෝ දුරට ක්වොන්ටම් රෙල්ම් එකේ හිර වෙලා ඇති කියලා. මොකද එයාට ක්වොන්ටම් එනර්ජි එකත් එක්ක ලොකු සම්බන්ධතාවයක් තියෙනවා වගේම එයාගේ පවර්ස් ඒකට සම්බන්ධයි. ඒ වගේම ඉන්ෆිනිටි වෝ එකේදී අපි දැකපු බ්ලැක් කෝඩ් එකම හරි නැත්නම් ඒකෙන් චරිත කීපයක් විතරක් හරි අපිට කැප්ටන් මාර්වල් ෆිල්ම් එකේදී දකින්න ලැබෙවි. ඉතින් ඇන්ඩ් මෑන් ඇන් වාස්ප එක අවසානයේදී ස්කොට්ලෑන්ඩ් ක්වොන්ටම් රෙල්ම් එකේ හිරවුණානේ. ඒ වගේම තානෝස්ගේ ස්නැප් එකනුත් එයා බේරුණා. ඉතින් මගේ ගෙස් එක නම් මේ වීරයෝ දෙන්නම ක්වොන්ටම් රෙල්ම් එක අතර හිර වෙලා ඇති කියලා. ඔන්න කලින් වීඩියෝ එකේදී ඔයාලට තිබුණ අපහැදිලිතාව වගේම මම සඳහන් නොකරපු කරුණු ගැනත් පැහැදිලි කිරීමක් කරා. මම හිතනවා ඔයාලගේ ඒ ප්‍රශ්නේ දැන් විසඳෙන්නේ නැති කියලා. ඒ වගේම මම මගේ අදහස් කිව්වා MCU ගේ ෆියුචර් එක මොන වගේ වේවිද කියලා. ඔයාට මීට වඩා වෙනස් අදහස් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පළවෙනි කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඒ වගේම මම මේ වීඩියෝ එකේදී සඳහන් කරපු චරිත ගැන වැඩි විස්තර දැනගන්න අවශ්‍ය නම් ඒකත් පළවෙනි කමෙන්ට් කරන්න. මම මට වෙලාව තියෙන විදිහට ඒ විස්තරත් ඔයාලට අරගෙන එන්න try කරන්නම්. ඒ වගේම DC ෆෑන්ස්ලටත් ඉස්සරහට හොඳ කාලයක් එනවා වගේ පේන්නේ Aquaman ෆිල්ම් එකේ ට්‍රේලර් එක බලුවා නම්. ඉතින් ඉස්සරහට Marvel වගේම DC ගැන වීඩියෝස් කරන්න මම බලාපොරොත්තු වෙනවා. Subscribe කරන්න මගේ Techiconi channel එක bell icon එක on කරලා තිබුණොත් ඔයාලට මම ඊළඟට වීඩියෝ එකක් upload කරගමම notification එකකින් ඒක දැනගන්න පුළුවන්. එහෙනම් මම අදට ගිහින් එන්නම්. අපි අපව දවසක හමු වෙමු අලුත් වීඩියෝ එකකින්.